යි බෝහන් දොලාහ ශ්‍රේණිය සිංහල විෂයේ අයටතේ අදාපේ පාඩම සිංහල නාට්්‍ය සාහිත්‍යයේ ආරම්භය සහ විකාශනය. මෙ අපේ නිපුනතාව සහ නිපුනතා මට්ටම. පාඩම යටත අපි බලාපොරොත්තු වෙනවා. ඔබද සිංහල නාට්‍ය සාහිත්‍යයේ ආරම්භය පිළිබඳ අවබෝධ කර දෙන්න ඒවගේම පුරෝගාමී නාට්ටකරුවන්ගේ නිර්මාණ ඔබට හඳුන්වා දෙන්න. වගේම පුරෝගාමී නාට්්‍යකරුවන්ගෙන් නාට්‍ය කලාවට සිදූ සේවය අගය කරන්න. ඔබ දකින්නේ ශාන්තිකර්ම සහ ගැමිනාට කිහිපයක ඡායරූප කිහිපයක්, උඩ පෙළ වම්පස් ඔබ දකිනවා, කෝලම් නාටේ ඡායරූපයක්, උඩ පෙළ දකුණුපස ඔබ දකිනවා, ශාන්තිකර්මයක ඡායරූපයක්, යටිපෙළ වම්පසින් ඔබ දකින්නේ සොකරි නාටේ චායාරූපයක්. යටටිපෙල මැද ඔබ දකින්නේ කෝලම් නාට්ටේ ඡායරූපයක්, යටිපෙළ දකුණු පසින් ඔබ දකින්නේ ශාන්තිකර්මයක ඡායරූපයක්. අපි සූදානම්වෙන්නේ නාට්්‍යමය ලක්ෂණ ඇති බෞද්ධ පූජාකර්ම හඳුනාගන්. ලෝකේ බොහෝ රටවල්වල කෘෂිකර්මික ජන සමාජයන්ගේදී. ඒ රටවල් වල නාට්්‍ය කලාව ආගම සමග බැඳී පවතිනු. ට ශීලාං කියය නාට්ට කලාවත් ආගම සමඟ බැඳී පවතිනෝ. එහිදී වැදගත්වෙනවා නාට්‍යමේ ලක්ෂණ ඇති බෞද්ධ පූජා කරම හඳුනා ගැනීම. මුලෙමම දොරකඩ අස්න ඔබේ මුලින්ම දකින්නේ දොරකඩ අස්න මොකක්ද දොරකඩ අසන කියලා කියන්න එක නාට්‍යමේ ලක්ෂණ තියන බෞද්ධ පූජා කරමයක් මෙහිදී මණ්ඩපේ දොරකොඩ දේවදූතයෙක් දිට වෙස් වලාගත්ත අවුරදු දායත් ධාතරත්තතර පිරිමිම එක්කින්නවා. ඔහුව දෙ පැත්තේ මුර කරනවා කඩුගත් දොරගුපාලකයෝ දෙදෙනෙක්. මේ දේවදූතයා සහ මණ්ඩපේ වැඩසිටින භික්‍ෂූන් වහන්සේ අතර සංවාධයක් සිදුවෙනවා. මේක තමයි දොරකඩස්න ඊළඟට අපි හඳුනාගන්න සූදානම් වෙන්නේ ආලවක දමනය. ඔබ දන්නවා බුදුන් වහන්සේ ආලවක යක්ෂා දමනය කරපු ආකාරෙන්. දකොට ධර්ම දේශනාවේදී භිචුන් වහන්සේ මේ ආලවක දමනී මුල් කොටස සැදැහැවතුන්ට කියල දෙමු. ඇතැම් චරිත මණ්ඩපයට එනවා චරිත විදිහට දැ උදාරනයක් විදිහට ගත්තොත් එෙහෙම ආලවකයක්ෂයා බුදුන් වහන්සේට තර්ජනය කරන අවස්ථාව මෙහිදී සැදැහැවතුන් අතරින් ආලකයක්ෂයාගේ චරිතය නිරූපණය කරන නළවා එනවා. ක්ෂ විදිියට වෙස් වලාගෙන හ ඇවිල්ලා! බුදුන්වහන්සේට තර්ජනය කරන. මිය අස්ථාවදි බුදුන්හසේගේ චරිතයන රූපණය කරන්න හැබැයි බුදුන්වහන්සේගේ චරිතයේ දෙබස් භික්ෂන්හසේ උත්්චාරය කරන. මේ වගේ නාට්‍යමේ ලක්ෂණ තිය බද්ධ පූජකරමයක් තමයි ආලවක දමනය කියන්න. ඉලඟට වැදගත්වෙනවා ආසන දෙකේ බන මේ ආසන දෙකේ බන කියලා කියන්නේ එකම මණ්ඩපයක ආසන දෙහෙක්ක වැඩසිටින භික්ෂූ වහන්සේලා දෙනමක් ප්‍රශ්නෝත්තර ක්‍රමයට සිදුකරන නාට්‍යමය සංවාධයක්. මෙහිදී සිදු වෙන්නේ ධර්මය සම්බන්ධව ආගමික ගැටලු නිරාකරණය දීමක් තමයි මෙහිදී සිදුවෙන්න්නේ. ඔබ දැන් හුරා ගත්තේ මේ නාටිම ක්ෂ තියෙන බෞද්ධ පූජාකරම පිබඳ. දැන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ ශාන්තිකර්ම පිළිබඳව. මනුවද මේ ශාන්තිකර්ම කියල කියන්න. ශාන්ති කියන්නේ. කර්ම කියන්නේ ක්‍රියා එතකොට ශාන්තිකර්ම කියල කියන්නේ සෙත සලසන්නා වූ ක්‍රියාවට. මොනවද මේ ශාන්තිකර්මවල පොදුුවරමුණු, පලවිනි අරමුණ තමයි ශස්්‍රීකත්වය පැතිීම කෘසිකර්මික ජන සමාජයක බලාපොරොත්තුව. ශස්ශීය කත්වය පැතිීම. දෙවැනි අරමුණ වස්දොස්. දුරුකොට සෙත් පැතිීම. ඒ වගේම සංක්‍රාන්ති ලෙඩරෝගවලින් මිදීම. ඒ ගම්පුරා පැතිරී යන සරම්ප පැපොල වසූරිය වැනි සංක්‍රාන්ති ලෙඩරෝගවලින් මිදීමත් මේ ශාන්තිකර්මවලදී අපේක්ෂක් කරනු. සමර්ෂාන්තිකර්මතිය නො සුවිශේෂී ලෙස දරුවන් නොමිති කාන්තාවට දරුවන් ලැබෙන්ඩ නැත්තං ගර්බනී මවරුන්ගේ ආරක්ෂාවට ඒවගේ දරුවාලද පසු දරුවාගේ සම් මවගේ ආරක්ෂාවට පවත්වන ශාන්තිකර්මත්තියනවා. ඒ අතර ප්‍රමුකයි රටයකුම නැතිනම් රිද්්‍යියාගේ. හොඳයි. අපි ඉතැන් පොදුවරම හඳනාගත්ත. දැන් අපි හඳුනාගම ශාන්තිකර්ම ශන්තිකර්ම උඩරට පහතරට සබර්ගමු ලෙස වර්ග කරදක්වන්න පුළුවන්. උඩරට ශාන්තිකර්ම අපි මුලින් මහඳුනාගන්න සූදානම් වෙන්නේ උඩරට ශාංතිකර්මතර වැදගත්වෙනවා. ඔොහබාකංකාරීය උඩට තවත් චන්තිකර්මතියෙනවා ඒ තමයි කඩවර කංකාරය වලියක් මං ගල්ල. ඉලගටි හඳුලා ගන්න සූ දනම්වෙන්නේ පහතරට ශන්තිකර්ම පහතරට ශංතිකර්මතර වැදගත්වෙනවා දහටසන්නය අපි මේකට කෙනව සන්නියකුම කියලා ඉලඟට රටයකුම සූනියන්්‍යයාගේ දෙවල මඩු ගම්මඩු පහතරට ශාන්තිකර්මතර වැදගත්වෙනවා. සබරගමුයේ දක්නට ලැබෙන්නේ මඩු ශංතිකරම. ඒ අතර වැදගත්වෙනවා කිරිමඩු පහන්මඩු මූුණමඩු ගීමඩු මල් මඩු කියන ශාන්තිකර්මයන් වැදගත් වෙන. අපි කතා කරන සූ දනම් වෙන්නේ ශාන්තිකර්මවල පොදු ලක්ෂණ පිළිබඳව. මුොහෝද ශන්තිකර්මවල තියන පොදදු ලක්ෂණ. හැම ශාන්තිකර්මයකම මූලි කරමුණ සෙත් ශාන්තිය. ඒවගේ මැහැම ශාන්තිකර්මයකම නාට්‍යමේ අවස්ථා දක්නට ලැබෙනවා. මුොනෝද ව නාට්‍යමය අවස්ථා කියන්නේ දැනි ශාන්තිකර්මයට. නාත්‍රියේ පටන් අරගෙන පසුදා පහන්මනතුරු පැවැත්වෙනවා. තින් ප්‍රේක්ෂකයන්ට වහෙසක් දැනන විඩාවක් දැනෙනවා. ඒ වෙහෙස වෙඩ විදාව දුරලන්න ශාන්තිකරර්මවල දක්නට ලබෙනවා නාට්‍යමය අවථා දැ උදාාරණයක් විදිහට ගත්තත් එෙහම දහට සන්නිය. නැති නම් සන්නිය කුමේ එවැනි නාට්‍යමේ අවස්ථා කිහිපයක් තියෙනවා. ය උදාාරණයක් විදිට සූනියම් ්‍යක්ෂණියගේ වේෂත්‍රය. සූනියම් යක්ක්ෂණය අවස්ථා තුනකදී. වේෂයන් තුනකින් පැමිණිනවා. පරුණයක් ලෙස ගැබිණයක් ලෙස මවක් ලෙස. මේ! නාට්‍යිමේ අවස්ථා හරිම හාස්‍ය ජනකයි. ඉළඟට වැදගත්වෙනවා ශාන්තිකර්මවල මේ වන්නෙකු සිටීම. හැම ශාන්තිකරමයකම මේ වන්නෙක් සිටිනවා. ඔහු ප්‍රධාන ය ඇදුරා වෙන්න පුළුවන් බුරුන්ාන්ස වෙන්න පුළුවන් බෙරවාදකෑ වෙන්න පුුවන්. ඔහු මොවද කරන්නේ දෙයන්ගෙන් බුදුන්ගෙන් වැැඳ අවසරරගෙන ශාන්තිකරමය පටන් ගන්නවා. ඒ වගේම. හම ාන්තිකර්මයකම වගේ නාට්්‍යමය අවස්ථාවලද පැමිණි චරිතය සමඟ සංවාදී එදිලා චරිතය පිළිබඳවත් ඕුගේ කාර්ය පිළිබඳවත් ප්‍රේක්ෂ කැට අබෝධයක් ලබාදනවා. ඒවගේම ඇතැම් ශාන්තිකර්මවලදී විශේෂෙන් සූනයම්යාගේ වඩිගපටුන නාට්්‍යමේ අවස්ථාවේදී මේවන්නා පැමිණීමට නියවිත චරිතය කවීන් හඳන්වාදනවා එකැනි වඩිග බමනව කවිීන් හඳුන්වාදනවා. ඊළඟට ශාතිකර්මෝල වැදගත් ලක්ෂණයක් තමයි ස්ත්‍රී චරිත පිරිමින් විසින් රඟපෑම. ශාතිකර්මවලදී ඉස්ත්‍රීන් රංගනයට දායකරගන්න නෑ. ඒනිසා ස්ත්‍රී චරිත රඟපාන්නේ පිරිමින් විසින්. ඉළඟට ශාන්තිකර්මල තවත් වැදගත් ලක්ෂණයක් තමයි පසුතලේ තොරනත් තිබීම. පහතට ශාන්තිකර්මෝල පසුතලේ අලංකාර තොරනක් දක්නට ලබෙනවා. ඒවගේම උඩරට ශාන්තිකර්මවලදී යහනක් සහ අයිලයක් දක්නට ලැබෙනවාක. ශන්තිකර්මයට අගනා පසු තලයක්. ඒවගේම ශන්තිකරමල තවත් වැදගත් ලක්‍ෂණ ඇත්තමයි ආනුෂංගික ක්ෂණ සරලව භාවිතා කිරීම හැම ආනුෂංගික අංගයක්ම භාවිතා කරන්නේ සරලව. තැන් අපි රංගවස්ත්‍ර ගම් මේ සූනියම් යක්ක්ෂණීියගේ වේශත්‍රයේ දහට සන්යයේ සූනියම් යක්ෂණීගේ වේශත්‍රයේද සූනියම් යක්ක්ෂණය තරුණයක් විදිට එනකොට ඇඳගෙනන්නේ සුදු වස්්‍රයක් ඇඳගෙන සුදු රෙදකින් නූනවාහගෙන නම්. ඒ ැෙනියක් විදිහට එන්නොට අ මුහුණ සුදුරෙද්දකින් වසාගෙන එන්නේ නෑ හැබැයි අර සුදුරෙදම ඇඳගෙන උදරට කොට්ටක් බැඳගෙන එන්නේ ගර්බනී බවපෙන්න්න. ඇය මවක් විදිහට පැමිණෙනකොට අ උදරයට බැඳි කොට්ටේ ගවල දරුවෙක් විදිහට බෝනික්ෙක් නලවමින් එන්නේ. ඒවගේ රංග බාණ්ඩ භාවිතය ගත් උත් එහෙම දැන් රටයකු මේ ස්ත්‍රීන් භාවිතා කරන පනාව කන්නඩිය කෙසෙල් පතුරු සහ ගොක් කල ාවිතයෙන් සකස්කරගත්ත ේවා ඒවගේම රටයක්කු මේ ස්ත්‍රීන් භාවිතා කරන කොන්ඩ ගොක් කොලවලින් සකස්කරගත්ත ඒවා. ඒවගේම ආනුෂංගික ක්ෂණ පවිදිහට වෙස්මූුණු භාවිතය ගත් තොත් එහෙම ශන්තිකර්මවල සුවිශේෂීමේ වෙස්මූුණු භාවිතය. වෙස්මූුණු භාවිතය නිසා වාචික අභිනයට බාධාවක් පැමිණෙනවා. නමුත් ශාන්තකර්මවලදී මේ වාාචිකවිිණයට බාදාවක් පැමිණිණ නිසාම සමහර විටර මොහද කිවවෙෙ කියල දෙවිනි සැරයටත්තාන. එක චාන්තිකරනවට සුවිශේෂී බ්ලක්ෂණයක් වෙලා තියනවා. ඒවගේම වෙස්මූන භාවිතා කිරීම නිසා සාතතිිකබිණය භාවිතා කරන්න බෑ නළුවට එකන්නේ. ස්ථාවර එක භාවයකට පමණක් සීමාවෙනවා. වෙස්මූුණු නොමැති අවස්ථාවලදී. අංගරජනය කිරීම සඳහා දැල්ලි දුම් අංගුරුවැනි සරලද ද්‍රව්‍ය භාවිතයට ගනු ලබනු. ඊළඟට ශාන්තිකර්මක වැදගත් ලක්ෂණයක් තමයි සංගීතය සහ නර්තනය මූලිකවීම. හැම්ම ශාන්තිකර්මයේදීම සංගීතය සහ නර්තනය මූලිකයි. දැන් අපි ගත්තොත් එහෙම පහතරට ශාන්තිකර්මවලදී සංගීතයේදී පහතරට යක් බෙරිය මූලිකරෙනවා. උඩරට ශාන්තිකර්මයේදී උඩරට ගැටබෙරය මූලි කරනවා. ඒවගේම අහතරට ශාන්තිකර්මවලදී පහතරට නර්තනය පාවිච්චි කරනවාත් උදරට ශාන්තිකර්මවලදී උඩරට නර්තනය භාවිතයට ගනු ලබනු. දැන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ සොකරී නාටකය සම්බන්තව. මේ සොකරි නාටකය සම්බන්ධව කතා කරනකොට ගැමිනාට්‍යයක් විදිහට සොකරි නාට්‍ය සුලිශේෂී ගැමිනාටයක්. අපි සොකරි ටේ පුරා කතාව හඳුඩාගම්. මොකත්ද සොකරිනාටි පුරාකතාව දැන් ගුරුහාමි නැතිනම් ආ්ඩි ගුරු ගුරුකම්බලයෙන් සොකරියව වශී කරගන්න. මේගොලට පරයකිල අතවැසියකින්න. ඉතින් සොකරයට දරුවෝනෑ. ඒ නිසා මේගොල්ලෝ නැවක් හදාගෙන ඉන්දයාාවීදලා ලංකාවටයනු. උත්තලමට ආසන්න තමරාවිට කියන ගමලඟදී මේ නැව කැඩිනු මේගොල්ලෝ ඒ ගමේ වෙදරාලට අයිති ඉඩමක පැලක් හදාගන්නවා දැන් ගුරුහාමි යනවා වෙදරාලගෙ ලින්ඳට වතුරගේම ගුරහමිගේ කකුල වෙදරාලගෙ බල්ල හපා කනු ගුරුවාමිට වෙදකම් කරන්න වෙදරාලෙනවා ගුරුහමිගේ පැලට මේ පැලට එන්න විදරාලෙග සොකරිය සමඟ පලායනු අනේ ඉතින් ගුරුහාමි සොකරිය සොයා යනු. අවසානයේ සොරය හමුවෙනවා ඇය ගැබ්බර වෙලා. ආඩි ගුරු ඇය සමඟ සමාධාන වෙනවා මේ පුරාකතාව තමයි සොකරිනාටේද රඟදක්වන්න. ඉළඟට සොකරි නාට්ටේක සවිශේෂී ලක්ෂණයක් තමයි කමත රංගභූමියවීම. ඒකෙෙ ගොයම් කපා අවසන් වූ කමත තමයි සොකරිනාට්ටේදී භාවිතයට ගනු ලබන්ඩි. ඒවගේ මොස්ොකරිනාටේක මූලික ලක්ෂණයක් තමයි ගුරුනාන්සේ මූලිකවීම. ඇන් සොකරිනාට්‍යවල මේවන්න සොරි නාටකේ මෙහවන්න ගුරුන්වහන්ේ ගුරුන්ාසේ නෝද කරන්නේ. ගුරුන්ාන්සේ දෙියන්ගෙන් බුදුන්ගෙන් වැඳල අවසර අරගෙන සොකරිය පටන් ගන්න. සොකරි නාටකය පටන් ගන්න. ඒවගේම පැමීමට නියමිත චරිත කවෙන් හඳුන්වල දෙනු. චරිත ආවයින් පස්සේ චරිතත් එක්ක සංවාදයේ දෙනු. රඟපා පෙන්විය නොහැකි කොටස් කවිීන් ගායනා කරන. එමුත් සකරරි නාටක ගුරන්ාන්ේ මූලිකයි. ඊළට හඳුවා ගම සොකරිනාට්‍ය වල චරිත මොනවද කියලා. අපි කලින් කිව්වා පුරාකතාන්න මොනවද සොරිනාටේ එන චරිත. සොකරිනාටේන ප්‍රධාන චරිත තමයි අණඩි ගුරා නැතිනම් ගුරුහාමි. සොකරි ඇ වගේ පරයා. වෙදරාල මේ චරිත සොකරිනාටේ ප්‍රධාන. සොකරිනාටේ දක්නට ලබෙන ඊළඟ වැදගත් ලක්ෂණය තමයි ස්ත්‍රී චරිත පිරිමින් විසින් රඟපෑම. අරශාන්තිකර්මවල වගේම, ස්ත්‍රීම් රංගණදායකත්වේ ලබා දෙන්නේ. ස්ත්‍රී චරිතරඟපාන්නේ පිරිමින් විසින්. ඊළඟට සොකරිනාට්්‍යේක සුවිශේෂී ලක්ෂණයක් තමයි අනුරූපනය මොකක්දමී අනුරූපනය කියන්නේ. බෙරවාදන කවිගායන සහිතව අතිශයෝග තියෙන් යුතුව ඉදිරිපත් කිරීම. තැන් සොකරිනාටටේ බැලුවොත් එහෙම නැවක් තැනීම නැවේ ගමන් කිරීම ගොඩ බැසීමත්. වී කෙටීම, වී පෙලීම මේ හැම ක්‍රියාවක්ම සිදු කරන්නේ අනුරූපනයෙන්. ඊළඟට සොකරිනාටටේ පසුතලය වංගෙඩිය සහ ලන්තෑරුම. මුනින් අතට හරෝපු වංගෙඩියක් සහ ඒ මත තබන ලද ලන්තෑරුමක් තමයි සොකරිනාට්ටේ පසුතලය වෙන්නේ. වේදිකාවට පැමිණෙන හැම නළුවෙක්ම මේ වංගෙඩිය වටා නර්තනය දෙරු. ඊළඟට සොකරිනාට්‍යවල ආනුෂංගික අක්ෂණ පිළිබඳව ූවිමසාබලමු. සොකරිනාට්‍යවල වෙස්මූුණු භාවිතය නම් සරලයි. ඇතැම් චරිත සඳහා කොළපත්තුලින් සකස් කර ගත්ත සරල වෙස්මූහුණු තමයි භාවිතයට ගන්න. බොහෝවිට රංග වස්ත්‍රනං උඩරට රංගවස්ත තයි පාවිච්යට ගන්නන්නේ උදාාරණය දිියට සොකරි අඳින්නේ ඔසරයක්. ඒ වගේම, වෙදරාල සරමක් සහ කෝට්ට එකක් අඳන්න. මේ උදරට රංගවස්ර තමයි පාවිච්චි කරන්න. ඒවගේම සොකරිනාටකයේදී සංගීතය පිළිබඳව වෙනුවත් එහෙම සොකරිටී උඩරට ගැටබෙරය තමයි සංගීත බාණ්ඩා අතර ප්‍රමුඛවෙන්නේ. ඒවගේම නර්තනයේදී මේ උඩරට ගැටබෙරයට සරල ගමන්තාල භාවිතා කිරීමක් සිදුවෙනවා. සොකරිනාට තුළ මෙයනු බරණ විට ආනුෂංගික ක්ෂණ සරල භාවිතා කිරීමක් තමයි දක්නට ලැබෙන්. ඉළඟට අපි බලමු සොකරිනාටක ජීවන දෘෂ්ටියය මොකක්ද කියලා. මොකක්ද සොකරිනාටේ ජීවන දෘෂ්ටියය. සොකරිනාටේ ජීවන දෘෂ්ටියය තමයි එල පැළැන්තියේ චරිතවලින් පහල පැලන්තියේ චරිතවට සිද සිදුවන දුක්කරදර. උදධාරයක් විදිරි ගත්තොත් වෙදරාල සොකරිය සමඟ පලා යනවා ඒ වගේම දැන් ගුරම සොකරිය විවාහ කරගන්නේ ගුරුකම්වලින් එකොට ගුරුහාමි කරලතියන්න වැරත්්දක් හැබැයි සොකරයට වෙදරාලගෙන් දරුවෙක් ලබුණයින් පස්සේ ගුරුහාමි කරන්නේ සොකරිය සහ දරුව බාරගන්නවා රහම කල්පනා කරම තමන් අතතිනුත් පරදක් සිදුවුණ ඒනිසා සොකරිගගේ වැරදට සමාව දෙෙනවා. මෙවැනි මානවහිතවාදී දෘෂ්ටියකින් තමයි සොකරිනාට්‍ය රචනාවෙලා තියන්නේ. ඒක සොකරි නාටේ හඳුනා ගත හැකි සුවිශේෂී ලක්ෂණයක්. ඊළඟට අපි කෝලම් නම්බූ ගැමිනාටකය හඳුනාගම්. මොකක්ද කෝලමේ පුරාකතාව කෝල මේ පුරාකතාව තමයි මහාසම්මත රජරුවන්ගේ බිසවට දරු ගැබක් හටගන්නවා. ඒ නිසායට නැටුම් බැලීමේ දොළ දුකක් ඇතිවෙනවා. මොකද කරන්න රජ්ජුරුව ඉතිං දේශ විදෙස්වලින් නැටුම් ගෙනල්ලා බිසවගේ දොළ දුක සංසිදුවන්න උත්සහකර. හ. හරිියන්නේ. මේක දකින ශක්‍රයගේ පඩුපුල් ආසනය රත්වෙනවා. සක්‍රය මොකද කරන්නේ. විශ්ම කර්මයා ලවා. වෙස්මූුණු හදවලා කෝලම් රඟදැක්වෙන පොතකුත් රජුගේ උය නැතිෙනු. රජු තමන්ගේ නැට්ටු ෝලාවා කෝලම් රඟදක්වලා බිසවගේ දොළදුක සංසිංදව ගන්නවා. හරි ඊලඟට කොලම්නාටටේ රංගභූමිය නොකක්ද. කොළම්නාටටේ රගභූමිය වෘතාකාර රංගභූමයම්. ප්‍රේක්ෂකයෝ වටේට ඉඳගෙන තමයි කොළම්නාට නරබන්. ඒවගේම කෝලම්නාට්ටේදී මෙහයවන්නා කාරිය කරවන රාල. දැන් කෝලම්නාටේක මෙහවන්න කාරය කරවන රාලා, ෝළම් නාට්ටේද මේ මෙහෙවන්න මොනවද කරන කාර්ය. ඔහු! අ සොකරියක වගේම සොකරිවලදි වගේම දෙයන්ගෙන් බුදුන්ගෙන් පැඳල අවස්සර අරගෙන කෝළම පටන් ගන්න. ඒවගේම පැමිණීමට නියමිත චරිත කවියෙන් හඳුන්නල දෙනෝ. චරිත. ආවයින් පස්සේ. චරිතත් එක සංවාදයේ දීලා. චරිත හඳුන්වා දෙනෝ. වගේම චරිත කරන කාර්යත් ප්‍රේක්ෂකයටට හඳුන්වා දෙනවා. එතකොට කොළමක කාර්ය කරවන රාල ප්‍රමුඛයි. ඒ වගේම කොළමක දක්නට ලැබෙනවා. පූර්ුව රංගයක්. මේ පපුරර්ුව රංගේයේදදි මොක්ත සිදුවන්නේ. පූර්ුවරගේයේදී රජජුසාහ බිසවට නැරඹීමට හැකිවන ලෙස රංගභූමිය හෙවත් තානායම් පොළ පිළියල කරනු. මෙිහිදී ස්ථාවරපාත්‍රයන් කීප දෙනෙක් ඇවිල්ලා රංගභූමිය නැතිනම් තානායම් පොළ පිළියල කරනවා, රජු සහ බිසවට කෝලම් නැරැඳීමට හැකිවන ලෙස. ය මොනවද මෙිහි දයෙන චරිත. අනබෙර කෝලමනවා. හේවා කෝල මෙනවා, පොලිස්කෝල මෙනවා, ජසලෙන්චිනා කෝලමෙනවා, ආරච්චි කෝලමෙනවා. මුදලි කෝළමේ වන එනවා. ඒවගේම ස්ත්‍රී චරිත විදිහට ලෙන්චිනා එනවා.මවදී සුවිශේෂී චරිත කියපයක්ම කෝළම මේ පූර්ව රංගේයේ තියනවා. මෙගළලු ස්ථාවරපාත රැන්මිගුල මොක දෙන්නේ. රජුසා බිසවට කෝලම නැරඹීමට හැකිවන ලෙස තානායම් පොල පිළියල කිරීම. ඒ වගේම. හොළම් වල දක්නට ලබෙනවා පූර් රංගයක් වගේම. අපර රංගයකුත්. මොකද මේ අප රංගේයේදී සිදුවෙන්. රජු සහ බිසව පැමිණි පසුව අපර රගේයේදී කතා පුවතක් රඟ දක් කොනවා. මේ කතා පුවත මන මේ කෝලම සඳකදුුරු කතාව ගෝටයිම් බර කතාව පැනිි කතාව. සමහර විට කෝලමකදී පූරරන්ගේ ද ස්ථාවර පාත්‍ර රැවිල්ලා අපරරගේදී කතා එකක් දෙකක් තුඩක් වනත් රඟ දැක් වෙන්න පුළුව. ඉළඟට ට විශේෂ ලක්ෂණයක් තමයි ස්ත්‍රී චරිත පිරිමින් විසින් රඟපෑම්. දැන් අපි ශාන්තිකර්මවලත් මේ ලක්ෂණය දැක්ක. සොකරිවලත් මේ ලක්ෂණය දැක්ක. කෝලම්වලත් ස්ත්‍රීම් රංගණදායකත්තේ ලබා දෙන්නේ. ස්ත්‍රී චරිත රඟපාන්නේ පිරිමින් විසින්. කෝළම්වල සුවිශේෂීමම ලක්ෂණය තමයි වෙස්මුහුණු භාවිතය. කෝළම්බල වෙස්මූුණු භාවිතය කොයි තරම් ප්‍රබලද කියනව නං කෝලම වෙස්මුණුනාට කියලෙ සත් හඳුන්වා දෙනු. විවිදධ චරිත්ත සඳහා වෙනම සුවිශේෂී වෙස්මූුණු භාවිතා කරලා තියනවා. මේ වෙස්මූුණු භාවිතය, කෝළම් රංග ශෛලියයේ සුවිශේෂී ලක්ෂණයක්. ඉළකට අපි කතා කරන සූ දනම් වෙන්නේ කෝළම්බල තියෙන ආනුෂංගික අක්ෂණ භාවිතය. අර සොකරිවල වගේම? සර ආනුෂංගික අක්ෂණ භාවිතයක් තමයි ෝළම්වලදී දක්නට ලබෙන. ද සොකරිවල භාවිතා කරේ උඩරට රංගවස්්‍ර කෝලමේදි පාවිච්චි කරන්නේ පහත රට රංගවස්ර. ඒ වගේම රග බාණ්ඩ මේ සිලදේවල්ම අතිශය සරල භාවිතා කිරීමක් තමයි දක්නට ලැබෙණි. ඒවගේම කෝලංවලදී පහතරට සංගීතයක් තමයි දක්නට ලැබනි. එකෙන්නේ පහතට යක්බෙරේ තමයි කෝළම්වලදී භාවිතයට ගනු ලබන්නේ. ඒ වගේම මේ පහතරට යක්බෙරයට පහතරට ගමන්තාල කෝලම් නාට්‍යවලදී භාවිතයට ගනු ලබනෝ. ඉළඟට පි කතා කරන සූ දනම් වෙන්නේ කෝළම්වල තියන ජීවන දෘෂ්ටිය. කෝළම්වලින් මතුකරන ජීවන දෘෂ්ටිය මොකක්තා. කෝලම්වලදී සමාජයේ ඉහල පහළ හැම්ම චරිතයක් දෙසම උපහසයෙන් බැලීමට උත්සාහ කරලා තියෙනවා කෝලම් නාට්ටකරුව. ආරච්චිගේ නොමනා හැසිරීම වගේම ජසයාගේ මෝඩ හැසිරීමත් උපහසයෙන් බැලීමට කෝලම් නාට්්‍යකරවා උත්සාහ කරලා තියෙනවා. අපිදැන් කතා කරන්න සූදානම් වෙන්නේ නාඩ ගම් පිලිබඳව. ඩගම් පිළිබඳව තා කන්නනකොට නාඩගමේ සුවිශේෂී ලක්ෂ කහිපයක් කඳුනා ගන්න පුළුවන්. ඒ තමයි අර්ධකවාකාර වේදිකාක්. මේදක්වා කෝලම් සොකරිවල දක්නට ලැබුණේ දින්මට්ටම මේ වේදිකාවක්. පළමයිනි වතාවට නාඩගම් වලදී පස් ගොඩ කරලා පොලෝ මට්ටමෙන් උස්කරලා හදපු අර්ධ කවාකාර වේදිකාවක නාඩගම් රඟදක්කනවා. මේ නාඩගම් රංගභූමියේ අපි කියනවා කරලිය කියලා. නාඩගම ඉළඟ වැදගත් ක්ෂණය තමයි දි තුනත් හතත් අතර කාලයක් නාඩගම රඟ දැක්වෙනවා. ඒනිසා ප්‍රේක්ෂකයාට යම්කිසි වෙහෙස කර බවක් ඇතිවුණා. එනිසා තමයි පසුකාලීනව නාඩගම් වෙනුවට නූර්තිය පැමිණින්නේ. ඊළඟට නාඩගම් රංග ශහියේ තවත් වැදගත් සවිශේෂී ලක්ෂණයක් තමයි පූරරංගේ සහ අපරරංගය. දැන් කෝලමයි වගේම නාඩගමෙත් පුරංගයක්සාප රග දක් නලබෙන. කෝළමේ වගේම පූරෝ රංගේදී ස්ථාවර පාත්‍රයන් පැමිණිණු නාඩගම මේ පැමිණ ස්ථාවර පාත්‍රියයන් මොනවද. පොතේ ගුරා බහුභූතයා. සෙල්ලල් ලමා හඬ දූතයෝ වැනි චරිත නාඩගේ පූරුව රංගේ ස්ථාවර පාත්‍රය විදිට පැමිණිනු. අප රංගේද කෝළමේ වගේම කතා පෝතක් රඟ දක්වුණු. ඊළඟට ඉස්ත්‍රයේ චරිත පිරිමිින් විසින් රඟපානු ලැබීම දැන්ු මේ ශාන්තිකර්මවලත් දැක්කා කෝලම්වලත් දැක්කා සොකරිවෙලත් දැක්කා. ස්තරී චරිත පිරිමින් විසින් ්‍රඟපානු ලැබින්. ඊළඟට සුවිශේෂී ලක්ෂණයක් තමයි නිශ්ෂිත පිටපතක් දක්නට ලැබීම. දැ මේ දක්වා ශාන්තිකර්මවලට හෝ කෝලම් සොකරිවලට නිශ්ෂිත පිටපතක් තිබුන්නේ. නමුත් පළවෙනි වතාවට නාඩගම්වල නිශ්ෂිත පිටපතක් තිබීම සුවිශේෂී ලක්ෂණයක්. ඒවගේ ඉළඟ වැදගත්ම ලක්‍ෂණය තමයි දකුණු ඉන්දයානු කරණාටක සංගීතය භාවිතා කිරීම. මෙහිදී දෙමල බෙරය. නැතිනම් මද්දලය භාවිතයට ගැනීම සුවිශේෂී වෙනවා. ඊළඟට ආනුෂංගික අක්ෂණ පිළිබඳව හතා කරන කොට නාඩගම්වලදී ශාන්තිකරම කෝලම් සොකරි වනට වඩා සුවිශේෂී ලෙස විධමත් ලෙස රගවස්ත්‍ර පසුතල රංගාලෝකය අංගරචනය භාවිතා කිරීමක් දක්නට ලැබෙනෝ. එය එහෙම වෙන්නේ විදේශී ආභාෂය නාඩගම් වලට ලැබීම නිසා. දෙඟපි කතා කරන්න සූදානම් වෙන්නේ දේශීය නාට්්‍ය කලාවේ පුරෝගාමී නාට්්‍යකරුවෝ පිළිබගව. මුලින්ම ජෝන්ද සිල්වා ජෝද සිල්වා නනාට්ටකරවා. මහු නර්ති නාටකරුවෙක් නූර්ති නාට්‍ය කලාවේ පුරෝගාමී නාට්‍යකරවා ජෝන්ද සිල්වා. ජෝද සිල්වා නූර්ති නාට්‍ය රැසක්ම රචනා කරනු. සිරිසඟබෝ වැනි අයිතිහාසික කතාපුුවත් ඇසුරින් ෝද සිල්වා නෘර්ති නාට්‍ය රචනා කරනවා. ඒවගේම වෙස් සන්තර වැනි ජාත කතා ඇසුරින්. ෝ සිල්වා නර්ති ට්‍ය රචනා කරනවා. ඒවගේ සකුන්තලා වැනි සංස්කෘතනාට්‍ය ඇසුරින් ජෝந்த සිල්වා නூර්තිනාට්‍ය රචනා කරනවා. ඒ වගේම හැம்ල් වැනි ියම් ශේක්ෂපියගේ நாට්‍ය නිර්மானණ ඇසුරින් ජෝந்த සිල්වා නூර්ති නාට්‍ය රචනා කරනවා. මීත අමතරව ජෝந்தසිල්වා තම නூර්තිනිර්මාණ මගින් ජාතික ආගමික සිරිත් විරිත් නංවාලන උත් සා . ඒ වගේම මොහු තමන්ගේ නූර්ති මගින් නාට්‍ය රසියට වඩා උත්සාහ කළේ උපදෙස් ලබාදීම. එකත් මොහුගේ නනාට්‍යවල දක්නට ලබෙන මහුගේ නූර්ති නිර්මාණවල දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයක්. ඉළඟ වැදගත් නූර්ති නිර්මාණකරුවා තමයි චාල්ස් ෑස් මේ චාස් දයි සුත් ජෝන්ද සිල්වා වගේම පුරෝගාමී නූර්ති නිර්මාණකරුවෙක්. ඔහුත් නූර්ති නිර්මාණ කහිපයක්ම නිර්මාණය කති නො පණ්ඩු භය පත්මාවති නාගානන්ද කුසවැනි නූර්ති නිර්මාණ. මෝත් ජෝන්ද සිල්වා වගේම අයිතිහාසික කතා පුවත් ඒවගේම ජාතක කතා ඒවගේ සංස්කෘත කතා ඇසුරින් නූර්තිනාට්‍ය නිර්මාණය කරලා තියෙන. අපි කතා කරන්න සූදා නම් වෙන්නේ එදරීමීර සරච්චන්දරයන්ගේ දායකත්වය සම්බන්ධව. එදිරිවීර සරච්චන්ද්‍රයන් පිළිබඳව වෙන පාඩමකදී සාකච්ඡා කරන නිසා ම දල වශයෙන් එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ දායකත්වය පිළිබඳව ඔබට අවබෝධ කරවන්න. ඉදිරිවීර සරචන්ද්‍ර මන මේ සිංහබාාවූ ලෝමහන්ස බවකඩතුරාව වැනි නාට්‍ය රසක් නිර්මාණය කරලති නවා. ඒ වගේම මලවුන්ගේ අවුරුදුදා මළගේ ඇත්තෝ වැනි නවකතා රැසක් නිර්මාණය කර ති නු. ඒ වගේම සිංහල ගැමි නාටකය වෙසුණුුණුද සැබෑමුණුද වැනි නාට්‍ය පර්යේෂනාත්මක ග්‍රන්ථ රචනා කරලතියෙනවා. අපි සරච්චන්ද පිළිබඳවවෙන්නම පාඩමකදී සුවිශීෂී ලෙස ඉගෙනගම්. දැන් අපි හඳුනා ගමු දයානන්ද ගුණවර්ධ නාට්‍යවේදයා පිළිබඳව. දෑනන්ද ගුණවර්ධනයන් නාට්‍ය රැසක් නිර්මාණය කලා නරිබෑන මදුරජවනි ආනන්දජනි ගජමන් පුවත මේ නාට්‍ය අතර සුවිශේෂි වෙනෝ. දයනන්ද ගුණවර්ධන ඒවින් පිස්කැටර්ගේ එපික් රංගරීතිය ඇසුරින් නිර්මාණය කරනවා වාර්තා රංගරීතිය. මේ වාර්තා රංගරීතිය ඇසුරින් තමයි ඔහු මතුරජවනිකා ආනන්දජවනිකා, ගජමන් පුවත වැනි නාට්‍ය නිර්මාණය කරන්න. ඒ වගේම ඔහු තමන්ගේ බක්මාහාකුණුනාට්‍යය මගින් කැරකෙනදිව සිංහල වේදිකාවට හඳුන්වාදෙනවා ඒ වගේ ඔහු භූගෝල විද්‍යාව පිළිබඳ දැනුමක් සහිත පුද්ගලින් ඒනිසා ඔහු විශ්වාස කරා ශ්‍රී ලංකාව වගේ පුෂ්නාධික දේශගුණයක් තියන රටවලට ගැලපෙන්නේ හාසජන නනාට්‍ය කලා එනිසා හුගේ බහොමයක් නාට්‍ය හාසජනක නිර්මාණ වුණා. ඒ වගේම ජස්සලෙන්චිනා වගේ චරිත ඔහු නූතන වේදිකාවට ගැලපෙන විදිට සකස් කර මේ තමයි දෑනන්ද ගුණවර්ධනයන්ගේ නාට් කලාවේ සුවිශේෂී ලක්ෂණ. ඉළඟට අපි හඳුනාගන්න සූදානම් වෙන්නේ හෙන්රි ජයසීන නාට්්‍යවේදයා පිරිබඳ. ඔහුත් වේදිකා නාට්්‍ය රැසක් නිර්මාණය කළතියනවා. ඒ අර වැදගත්තෙනවා හන්වටේ කතාව ුවේනි ජනේලය අපට පුතේමගක් නැති මනරංචන වැඩවර්චන වැනි නාට්‍යය. කොහොමද හෙන්්‍රරි ජයසේන දේශය නාට්‍ය කලාවට දක්කොපු දායකත්වය. හෙන්්‍ර ජයසේනය. සොතන්ත්‍ර අනුවර්තන පරිවර්තන නාට්‍ය රැසක් නිර්මාණය කලති නවා. ද හෙන්ද්‍රි ජයසේනයන් නිර්මාණය කරපු පරිවර්තන නාට්‍ය අතර වැදගත්වෙනවා උනුවටේ කතාව, මකරා වැනි නාට්‍ය මේ අතර වැදගත්වෙනවා උනුවටේ කතාව. එය අද දක්වාම වේදිකාගත කරමු. ඒ වගේම ඔහු කුවනි ජනේලය වැනි සොතන්ත්‍රනාට්‍ය නිර්මාණය කරා. ඒ වගේම අහස් මාලිගා වැනි අනුවර්තනනාට්‍ය ඔහු නිර්මාණය කරා. ඒ වගේම ඔහු රංගණ ශිල්පියෙකුල සත් අපිට වැදගත්වෙනවා. ඔහු. ට්‍ය වේදිකානාට්‍ය චිත්‍රපට රැසකම රංගණ ශිල්පියෙකු ලෙස තම දායකත්වය ලබා දීලා තියෙනවා. ඒ වකීම ඔහු ග්‍රන්ථ කිහිපයකුත් රචනා කරලා තියෙනවා. නිම්නැති ගමනක කතාවක් ලාසරස් වගේ නවකතා ඔහු රචනා කරලා තියෙනවා. ඊළඟට වැදගත් නාට්‍යකරවා තමයි සුගත පාලද සිල්වා. සුගතා පාලද සිල්වාගේ නට කහිපයක් අපිට හඳුනාගන්න පුළුවවා. බෝඩි රයෝට්ටු ගෙවල් මරාසාද දුන්න දුනු ගමුවේ. සුගත පාලද සිල්වා වගේම හන්දරි ජයසයන වියනුත් හැටේ දශකයේ නාට්්‍යකරුවෙක් සුගත පාලද සිල්වාගේ නාට්‍ය කලාවේ සුවිශේෂී ලක්ෂණ කලීිබඳව විමසා බලන කොට හෙන්දරි ජයසේන වගේම ඔහුත් සොත්තන්ත්‍ර රිවර්තන නාට්‍ය රසක්ම නිර්මාණය කළා. දැන් ඔහුගේ සොතන්ත්‍ර නාට්‍ය නිර්මාණ අතර වැදගත්වෙනවා බෝඩිං කාරයෝ තට්ටු ගෙවල් දුන්න දුන ගමයේ වැනි නාට්‍යේ. ඔහුගේ පරිවර්ත නාට්‍යය අතර වැදගත්වෙනවා මරාසාදවැනිි නාට්‍ය. ඒ වගේම ඔහු තමන්ගේ බෝඩිින්ං කාරයෝ සහ තට්ටු ෙවල් වැනි නාට්‍යවලින් ලෝකධර්මී ශෛලිය ශී ලාංකීිය වේදිකාවට හඳුන්වා දුන්නා. ඒ වගේම ඔහු, සොඳුරු වාඥාදායකයායිවත් නාට්‍ය නිෂ්පාදක නැමති කෘතියක් රචනා කරා. එය නාට්‍ය කලාව හදාරණ ශිෂ්‍යන්ට වැදගත් අත්පොතක්. අපි ඉළඟට කතා කරන්න සූදානම් වෙන්නේ. සෝමලතා සුබසිංහ නාට්‍ය වේදිනය පිළිබඳව. ඇ රචනා කලා නාට්‍ය කීපයක්ම විකෘති පුංචි අපිට දැන්තේරරි. හිමකුමරිය ඇගේ නාට්‍ය අතර සුවිශේෂී වෙනවා. ඇය විකෘති නමින් යෝව් නාට්‍යයක් නිර්මාණය කළා ඒ වගේම යදම් ඇන්ටිගනී වගේ දිගුණනාට්‍ය නිර්මාණය කරා. ඇය ලාංකීය ළමානාට්්‍ය කලාවේ පුරෝගාමී නාට්‍යවේදිනයක් ඇ ළමානාට්‍ය රසත් නිර්මාණය කරලාතිෙනවා පුංචි අපිට දැන්තේරෙ හිම කුමරිය වැනි ළමානාට්‍ය ඒ අතර සුවිශේෂී වෙනවා ඒ වගේම ඇය ළමාහා යොවුන් රංග පීටය පිහිටුවා ළමා නළු නිලියන් පුහුණු කරනවා. ඒ වගේම ළමානාට්‍ය වසරක් පාසාව වේදිකා ගත කරනවා. මේ වගේ සුවිශේෂිකාරයන් කහිපයක් ඇය විසින් සිදුකරු ලැබවා. දැනට ඇය මිය ගොස් තිබුණත් ඇගේ දියනිය කවුෂල් ල ප්‍රණාන්දු සහ ඇගේ සැමයා, ආචරය චන්දන අලුත්ගේ මේ ළමහා යෝන් රංග පීටය අදටත් පවත්වාගෙනෙනවා. ඉළඟට වැදගත් නාට්‍යකරුව තමයි අචර්ය ජයලත් මනෝරත්න. ඕගේ නාට්‍ය අතර වැදගත්වෙනවා තලමල්ල පිපිලා ගුරුතරුව අන්දරේලා වැනි නිර්මාණ. තැන් අචර ජයලත් මනෝරත්නයෙන් පිළිබඳව කතා කරනකොට ඔහු පරිවර්තන නාට්‍ය කීපයක් නිර්මාණය කරා. ඒ අතර වැදගත්වෙනවා පුත්‍ර සමාගම සහ මකර. ඒගේ ඔහු සස්ොතන්ත්‍ර නාට්‍ය නිර්මාණ රසක් දේශීය නාට්‍ය කලාවට දායද කලා. ඒ අතර වැදගත්වෙනවා තලමල පිපිලා ගුරුතරුව අන්දරේලා ඒවගේම සුදුරේදිහොරු කනේරුමල්නි වගේ නාට්‍ය රැසක්ම ඔහු ශීලාලංකීය වේදිකාවට දායද කලති නොවා. ඒවගේම ඔහු එෙලි නාට්‍ය චිත්‍රපට වේදිකා නාට්‍ය සම්මානිත රංගන ශිල්පියේ. ඒගේම ඔහු ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක් විදිහටත් කටයුතු කර ති නවා. මේේන ආචාර ජයලත් මනෝ රත්නය නුත් දේශ නාට්ට කලාවේ පුරෝගමී නාට්කරක්දිියට වැදගත්වෙනවා. දැඟ පිවේ හදන්නේ ධර්මශරි බණ්ඩාරණයක නම් වූ පුරෝගාමී නාට්‍යවේදයා පිළිබඳව හඳුනාගන්න. ධර්මාන්සිරි බඩාරණන් නාට නිර්මාණ රැසක්ම ශීලාංකය වේදිකානාට්‍ය ශේෂවයට දායද කරල තියෙනවා. ඒක අධිපති දවල භීෂණ මකරාක්ෂය ජ කාන්තාව මේ නිර්මාණතර වැදගත්වෙනවා. ඒආධිපති කියන්නේ සොතන්ත්‍රනාට්‍ය නිර්මාණයක්. ඔුගේ අනකුත් නාට්‍යය පරිවර්තන නාට්‍ය නිර්මාණ. ඔහු වේදිකානාට්‍ය නළුවෙක් වගේම චිත්‍රපට නළුවෙක් ලෙසත් තමන්ගේ රංගනදායකත්වය ලබාදී ලතියෙනවා. ඒවගේම ඔහු ප්‍රබල චිත්‍රපට අධ්‍යක්ෂකවරයක්. හන්ස විලක් බවදුක බවකර්මවැනි ප්‍රබල චිත්‍රපට රැසක්ම ඔහු නිර්මාණය කර තියෙන. ඒ වගේම අපිට හු හඳුනාගන්න පුළුවන් ප්‍රබල දේශපාලන දැක්මක් සහිත නාට්‍යවේදිය ලෙස. දැන් ඔබ හොඳින් මේ පාඩමට ඇහුන්කන් දුන්නනම්. ඔබට මේ ක්‍රියාකාරකම් කිරීම අතිශය පහසුයි. පලවෙනි එක. නාට්‍යම ලක්ෂණ ඇති බෞද්ධ පූජා කර්ම නම් කර. ඔබ දන්නවා. ඊනඟට ශාන්තිකර්මවල, පොදු ලක්ෂණ හඳුන්වාදෙන් හම දැන්න. කෝලම් සහ සොකරි ගැමිනාටක කෙටියෙන් හඳුන්වන් අවසානක පුරෝගාමීනාට්‍යකරුවන් තිදෙනෙකුගේ නිර්මාණදායකත්වය විස්තර කරන්න. එහෙමනම් පාඩම හොඳින් ආදන හිටියනම් මේ ක්‍රියාකාරකම් සම්පූර්ණ කරන්න. ඔබට අයිබෝහන.